Right. Hi, everyone. මම මේ session එකෙන් මේ video එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අලුතෙන්ම පටන් ගන්න pharmacy courses සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. January 1st week එකේ external pharmacist examination, ඒ වගේම pharmacy assistant, pharmacy technician කියන පාඨමාලාවන් තුනම කියන්නේ පටන් ගන්න plan කරලා තියෙනවා. එතනදී අපි මුලින්ම පළවෙනි කෝස් එක ගැන කිව්වොත් ෆාමසි එක්ස්ටර්නල් ෆාමසිස්ට් එක්සැමිනේෂන්. ඒක ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ෆාමසිස් කෙනෙක් විදිහට රෙජිස්ටර් වීමට අවශ්‍ය වෙන එක්සැමිනේෂන් එකට රෙඩි කරවන පාඨමාලාවක් වෙනවා. එතකොට ඒක කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඒ සඳහා සුදුසුකම් විදිහට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වලට අවශ්‍යයෙන් පාස් එකක් සහිතව උසස් පෙළ සමත් වීම හෝ වෙනත් සුදුසුකම් විදියට අපිට බැලුවතින් ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එකක් ඒකට රිලේටඩ් ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එකක් තිබීම සුදුසුකමක් වෙනවා. ඒතර ඔයාලට පුළුවන් මගේ ඒ කියන්නේ YouTube channel එකේ තියෙන තවත් වීඩියෝ එකක් ඒකට අවශ්‍ය වෙන සුදුසුකම්. ඒ කියන්නේ කාට හරි A levels නැත්නම් මොකද්ද කරන්න පුළුවන් ඒ වගේ දේවල් හැම දෙයක් සම්බන්ධව කතා කරපු වීඩියෝ එකක් ඇති සුදුසුකම් සම්බන්ධ. එතකොට අනිත් පාඨමාලාවන් දෙක ගත්තොත් NVQ level qualification එක NVQ 4 තමයි දෙන්නේ. එතකොට pharmacy assistant level එක තියෙනවා. එතනදී සාමාන්‍යයෙන් O level සමත් වීම O level දක්වා ඉගෙනගෙන තිබීම ප්‍රමාණවත් වෙනවා ඒ සඳහා සුදුසුකම් ලැබීමට. right. එතකොට ඒ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි ඉදිරියේදී කතා කරනවා සෙමිනාස් දෙකක් පැවැත්වෙනවා. එක සෙමින එකක් 24 වෙනිදා සන්ඩේ, ඒ කියන්නේ ඩිසෙම්බර් 24th සන්ඩේ අපි ඊවිනිං සෙෂන් එකක් විදියට පවත්වනවා. ඒ සඳහා සහභාගී වීමට අවශ්‍යයට අපේ කෝඩිනේට එහෙම නැත්නම් 074 214 215 කියන නම්බර් එකෙන් කෝඩිනේටර් මේන් කෝඩිනේටර්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව ඒ කියන්නේ direct call message පුළා එහෙම නැත්නම් WhatsApp message එකක් විදිහට යොමු කරන්න පුළා ආගේ තොරතුරු මේකට මට සම්බන්ධ වෙන්න ඕන කියන එකත් එක්ක. right. එතකොට ඊට අමතරව කිව්වොතින් අපි අලුතෙන් ඉන්ට්‍රඩියුස් කරලා දෙන දේවල් ටිකක් තියෙනවා මේ අවුරුද්දට 2024 වලට. එතකොට ඔයාලට දැන් certificates verify කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි අලුතෙන් website එකක් හඳුන්වලා දෙනවා. අපේ website එක medex college www.medexcollege.com කියන වෙබ්සයිට් එක අලුතෙන් ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා. එතකොට මේ medex college කියන වෙබ්සයිට් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන් මේ medex college කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට courses සම්බන්ධව search කරන්න පුළුවන්. දැන් මෙතනදී අපි කතා කරන්නේ pharmacy courses සම්බන්ධව. එතකොට මේ pharmacy courses ගත්තට පස්සේ pharmacy courses වල මම මෙතන categories ටික include කරලා තියෙනවා. එතකොට මේ category සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් ඒ හරහා ලැබෙනවා. සියලුම courses සම්බන්ධව idea එකක් මේකෙන් ගන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු කාට හරි අවශ්‍ය නම් external pharmacist examination එක අවශ්‍ය වෙන qualifications මොනවද, මූලික සුදුසුකම් මොනවද, ඒ දේවල් අපිට මේකෙන් බලන්න පුළුවන්. ඒ වගේම duration එක කොච්චර කාලයක් පැවැත්වෙනවද, payment details කොහොමද, ඒ හැම දෙයක්ම මේ website එක හරහා ඔයාලට inquire කරගන්න පුළුවන්. ඊට අමතරව ආට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනව නම් මේකේ contact details අන්තර්ගත කරලා තියෙනවා. එයාර මං කලින් කිව්වා වගේම coordinator contact කිරීම හරහා හෝ මේ හරහා ඔයාලට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. right. ඊට අමතරව තවත් අපි අලුතෙන් introduce කරලා දෙනවා මේ website එකට ඔයාලට log වෙන්න පුළුවන්. දැන් මෙතන මම අර කලින් කිව්වා වගේ website එක හරහා information දැනගන්න පුළුවන් මෙතන click කරලා. ඒ වගේම මේ log වීමේ අවස්ථාව ලබා දෙනවා හැම register වෙන හැම student කෙනෙක්ටම. website එකට log වෙලා ඔයාලගේම Moodle page එකක් එහෙම නැත්නම් අපි කියන learner management system එකක් කියලා ඒ හරහා self studies කරන්න පුළුවන්. අපි අවශ්‍ය වෙන පොත්, ඒ කියන්නේ උදාහරණයක් අපි දුම් BNF එක එහෙම නැත්නම් British National Formulary කියන book එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පොත් මේකට අවශ්‍ය වෙන pharmacy ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය වෙන පොත්පත් අපි මේකේ upload කරනවා. ඒ වගේම PowerPoints, PDF, videos හැම දෙයක්ම මේකේ upload කිරීමක් වෙනවා. එතකොට ඔයාලට පුළුවන්කමක් ලැබෙනවා ඒ videos refer කරලා බලන්න පුළුවන්.
එහෙම නැත්නම් ඒ අවශ්‍ය PowerPoint documents refer කරලා බලලා වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. කාට හරි session එක live session එකට physical එහෙම නැත්නම් online miss වුණොත් ඒකට ඔයාලට අවස්ථාවක් ලැබෙනවා ඒ හරහා follow කරලා ඒ ටික cover කර ගන්න. අනිත් දේ තමයි ගොඩක් students ලාගේ request එකක් තිබ්බ අර classes සම්බන්ධව physical classes උත් ඕන කියලා. ඉතින් ඒකත් එක්ක අපි medics college මහරගම පටන් ගන්නවා ක්ලාස් එකක්. ඒ කොලෙජ් එකට ඔයාලට පාටිසිපේට් වෙන්න පුළුවන්. සන්ඩේස් වල තමයි අපි මුලින්ම ක්ලාස් ස්ටාර්ට් කරන්නේ. එතකොට ෆිසිකල් ක්ලාසස් පුළුවන් අයට එන්න පුළුවන් අයට ඇවිල්ලා කරන්නත් පුළුවන්. එහෙම අපහසු අයට ඔන්ලයින් අපි එකම කන්ටෙන්ට් එකක් තමයි ක්‍රම දෙකටම කවර් කරන්නේ. ඉතින් ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙයි ෆිසිකල් ක්ලාසස් ඒ වගේම ඔන්ලයින් ක්ලාසස් දෙකම අපි අලුතෙන් ජනවරි වල එකම වීක් එකේ ස්ටාර්ට් කරනවා. එතකොට ඔයාලට ඒ හරහා දෙකටම සම්බන්ධ ඒ කියන්නේ කැමති එකකට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ෆිසිකල් එහෙම නැත්නම් ඔන්ලයින්. ඉතින් ඒකත් අපි WhatsApp groups හදලා තියෙනවා. ඒ අදාළ group එකට ඔයාලට add වෙන්න පුළුවන් ෆිසිකල් classes වලට එන්න පුළුවන්කමක් තියෙන අයට ඒකට එන්නත් ඔන්ලයින් classes වලට සම්බන්ධ වෙන අයට ඔන්ලයින් එන්නත්. content wise අපි දෙකේම deliver කරන්න එකම content එකක්. ඉතින් එතකොට ඔයාලට තීරණය කරන්න පුළුවන් ෆිසිකල් යන්න පුළුවන්ද නැත්නම් ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙනවද කියන එක. කාට හරි session එකක් miss වුණොත් එයාට පුළුවන් මම අර කිව්වා වගේ මේකේ Moodle page එකට log වෙලා ඔයාගේ username එක password එක ගහලා log වෙලා ඒක download කරගෙන එහෙම නැත්නම් refer කිරීමේ හැකියාවක් අපි arrange කරලා දෙනවා. right ඔන්න ඔය විදිහට මම පැහැදිලි කරලා දුන්නේ අපි ඉදිරියේදී කරන්න යන වෙනස්කම් ටික සහ ඔයාලට ඒකෙන් ලැබෙන advantage එක. ඊට අමතරව අපි අර කතා කරපු learner management system එක හරහාම ඔයාලට අපි examinations arrange කරලා දෙනවා. එතකොට sample exams දෙනවා. ඒ කියන්නේ හැම module එකටම අපි සාමාන්‍ය exam එකක් කරනවා. එතකොට ඒ exam එක අපි මේක හරහා පවත්වනවා. ඒක ගොඩක් වැදගත් වෙනවා ඔයාලට ඒ limited time එක ඇතුලේ කොහොමද මේක කරගෙන යන්නේ කියන එක ගැන. එතකොට අවබෝධයක් ලැබෙනවා මේකෙන්. අපි time limit එක arrange කරලා තමයි settings වලින් ඔයාලට ලබා දෙන්නේ paper එක. එතකොට submit කරන්න අවශ්‍ය වෙනවා මේ දීලා තියෙන time duration එක ඇතුලේ. right ඔන්න ඔය විදිහට තමයි මම මූලිකම දේවල් ටික පැහැදිලි කරලා දුන්නේ. මීට අමතරව තවදුරටත් ඔයාලත් එක්ක මේවා සම්බන්ධව කතා කරනවා අපි seminar sessions වලදී. කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මම මේ දැන් කියපු ටික සහ ඉදිරියේදී ඔයාලට මේකට participate වීම. සහ දැන් මේකෙන් ලැබෙන හැම සහතිකයක්ම ඔයාලට මේ website එක හරහා ඒ කියන්නේ ඕනම තැනක ඉඳගෙන verify කිරීමේ හැකියාවක් තියෙනවා. මේ student මේ course එක කරලාද ඒ වගේම ලැබිලා තියෙන qualification සහතිකේ මොකක්ද කියන එක සම්බන්ධව idea එකක් ගන්න පුළුවන් ඒ හරහා. right. ඉතින් ඔය විදිහට ගොඩක් advantages තියෙනවා මම කියපු විදිහටම මේක කිරීම හරහා. එතකොට කැමති students ලට interested students ලට participate වෙලා බලන්න පුළුවන් කොහොමද කියලා අපි conduct කරන courses සම්බන්ධව සහ එකෙන් ලැබෙන knowledge එක සහ ඔයාලට ලැබෙන qualification එක සම්බන්ධව. right. මාධ්‍ය ගැන කතා කරොත් අවසාන වශයෙන් අපි ගොඩක් examinations English medium පැවැත්වෙන නිසාවෙන් අපි English සිංහල දෙකෙන්ම කැන ඉගැන්වීම් කටයුතු කරනවා. එතකොට English medium පහසු අයටත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට mix medium එකකින් තමයි classes conduct වෙන්නේ. right ඔන්න ඔය විදිහට තමයි මූලිකම දේවල් ටික මම පැහැදිලි කරලා දුන්නේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් coordinator 0744 214 215 කියන නම්බරකින් contact කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාව contact කරන්න තුරු coordinator මොනවා හරි විශේෂ දෙයක් දැනගැනීමේ අවස්ථාවක් තියෙනවා නම්. right. ඊට අමතරව අපි sessions conduct කරගෙන යන අතරෙත් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ sessions වලදී අහන්න පුළුවන් chat එකට දාලා. එහෙම නැත්නම් directly අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔය තොරතුරුත් එක්ක මම හිතනවා ඔයාලට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අවශ්‍යයට බලන්න පුළුවන් සහ සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. එමනම් මම මෙතනින් මම මේ session එක complete කරනවා. හැමෝටම thank you මේ ටික අහගෙන හිටියට. එහෙමනම් හැමෝටම good luck. thank you.